ආයුබෝවන් සුබ උදෑසනක් සමට කලින් සත්‍ය හරියටම කියන සියතු උදෑසන පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රථමයෙන් සිරස්තල ව්‍යසන කරී ළමාශ්‍රම වෙළඳපළ 2022 වන විට මෙරටින් තුරන් කරනවා ජනපතිකෙන් ප්‍රකාශයක් ජනතාවට සහන දෙන්න කඩිනමින් මැදිහත් වෙන්න සජිත් රජෙන් නෙල්ලයි කොරෝනා වසංගතයෙන් පීඩාවටපත් ගෘහස්ත විදුලි පරිභෝගිකයින් සඳහා රජෙන් සහන ප්‍රථමයෙන් දේශීය පුවත් වෙසනකාරී ළමාශ්‍රම වෙළඳපළ 2022 වන විට මෙරටින් තුරන් කිරීමට කටයුතු කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා ජනාධිපතිවරයා මේ බව සඳහන් කරේ අන්තර්ජාතික කම්කරු සංවිධානයේ ගෝලීය සමුළුවට වීඩියෝ තාක්ෂණයේ ඔස්සේ සහභාගී වෙමින් Ladies and gentlemen I am very pleased to have this opportunity to share my thoughts. COVID-19 වසංගතයට එරෙහිව අප සියලු දෙනා සටන් වැද සිටින මේ සංවේදී කාල පරිච්ඡේදයේදී සිය වැඩ ලෝකය නොබිඳ පවත්වාගෙන යාම සඳහා සෑම රටක්ම ගත් ක්‍රියාමාර්ග මම අගය කරනවා. ඇතැම් විට වර්තමාන ලෝකයේ මුහුණ දෙන ප්‍රබලතම මානව අර්බුදය COVID-19 විසින් නිර්මාණය කරලා තියෙනවා. එහි ප්‍රතිඵලයක් විදිහට පශ්චාත් COVID-19 සමයේදී සංවර්ධිත මෙන්ම සංවර්ධනයේ වෙමින් පවතින රටවලටත් වැඩ ලෝකයේ එකසේ සුවිසල් ප්‍රතිසංවිධානයකට ලක්ව පවතිනවා. ශ්‍රී ලංකාව බාහිර නිර්ණායකයන්ට සංවේදී වන සංවර්ධනයේ වෙමින් පවතින ආර්ථිකයක්. මේ වසංගතය නිසා ගෝලීය ආර්ථිකයට ඇති වූ බලපෑමෙන් නිර්මාණය වූ කම්පනීන් අපේ ශ්‍රම බලකාය ආරක්ෂා කර ගන්නට අපි විශේෂයෙන් අවධානය යොමු කළා. අපේ සක්‍රීය ශ්‍රම බලකාය මිලියන 8.6ක් ඉන් මිලියන 3.5කට ආසන්න සංඛ්‍යාවක් පෞද්ගලික අංශයේ සේවාවල නිරත වෙලා ඉන්නවා. කොවිඩ් පැතිරීම ආරම්භ වූ කාලයේදී අප හඳුන්වා දුන් සමාජ ආරක්ෂණ පියවර මගින් ශ්‍රම බලකායේ සෑම අංශයක්ම ආවරණය කළා. ඒ වගේම සඳහන් කළ යුතුයි ව්‍යසනකාරී ළමා ශ්‍රම වෙළඳපොළ වසර 2022 වන විට තුරන් කිරීමට ශ්‍රී ලංකාව පොරොන්දු වෙලා තියෙනවා. මේ අවස්ථාව සෑම රටකටම සිය වැඩලෝක යෝග්‍ය පරිදි නැවත පෙළ ගැස්වීමටත් මේ ගෝලීය ව්‍යසනයෙන් අනතුරු ආරක්ෂාකාරී සහ ශක්තිමත් ලෙස නැගී සිටීමටත් උපකාරී වනු ඇතැයි මා අවංකවම අපේක්ෂා කරනවා ප්‍රාර්ථනා කරනවා that this opportunity will serve as a means for all countries to realign their worlds of work accordingly and emerge safer and stronger after this global calamity thank you ජාතික පුරාවිද්‍යා සමුළුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්ුණා. මේ අතර පුරාවිද්‍යා ක්ෂේත්‍රයේ ක්‍රියාකාරීන් ලෙස නිරතව සිටින පරීක්ෂකයන්ගේ මෑතකාලීන පරීක්ෂණ ප්‍රතිඵල හා අනාවරණයන් සහ පුරාවිද්‍යා ක්ෂේත්‍රයේ තත්කාලීන කරුණු පිළිබඳව විද්වත් සංවාදය ඔස්සේ දැනුවත් කිරීමේ ජාතික පුරාවිද්‍යා සමුළුව අද පෙරවරුවේ පදනම් ආයතනයේදී පැවැත්ුණා. එය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් රටතුල පවතින තත්ත්වය හමුවේ ජනතාවට සහන ලබා දීමට රජය කඩිනමින් මැදිහත් විය යුතු බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ ගල්කමු ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමි. ඉදිරි මහමැතිවරණයේදී සමගි ජන බලවේගයේ ජය තහවුරු කිරීම වෙනුවෙන් පැවැත්වෙන ජන හමුමාලාවේ තවත් ජන හමුවක් අද පෙරවරුවේ ගල්ගමුව ප්‍රදේශයේදී පැවැත්ුණා. ඒ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් අද වන විට ජනතාවගේ ජීවන බර අහස උසට නැගිලා තියෙනවා. ජනතාවගේ ජීවත් වීමේ ප්‍රශ්න බඩු මිල අදහා ගන්න බැරි ආකාරයට ඉහළ ගිහිල්ලා තියෙනවා. ඉතින් මේ වගේ තත්ත්වයක් තුළ අද රජයක අරමුණු වී ප්‍රධානතම වැඩපිළිවෙළ විය යුත්තේ ජනතාව ජීවත් කරගනි. විශේෂයෙන්ම COVID-19 වසංගතය නිසා ලෝක ආර්ථිකයම කඩන් වැටෙනවා. අපේ රටේ ආර්ථිකය කඩන් වැටෙනවා. හැබැයි මේ ආර්ථික අර්බුදය තුළ ලෝකයේ අනෙකුත් සෑම රටවල තමන්ගේ ජනතාව සුරකිනවා. අපේ රටේ විතරයි සොච්චමක් දීලා ආණ්ඩුව හිත හදා ගන්නවා දුන්න සොච්චම ප්‍රමාණවත් කියලා. යහපාලන ආණ්ඩුව විසින් විශ්‍රාමිකයින්ට ලබා දීමට නියමිතව තිබූ විශ්‍රාම වැටුප් හිමිකම වත්මන් ආණ්ඩුව විසින් කපාතු කර ඇති බව ජාතික ජනබලවේගයේ මහනුවර දිස්ත්‍රික් අපේක්ෂක KD ලාල්කාන්ත මහතා පවසනවා. ඒ මහනුවර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්
විශ්‍රාමකින් ලක්ෂ 1000 ක විතර ආසන්න ප්‍රමාණයකගේ විශ්‍රාම වැටු හිමිකම අයිතිය මේ ආණ්ඩුව කප්පාදු කරලා දෙනවා අත්හිටවලා දෙනවා. ඒක වෙන්නේ මෙහෙමයි. ඒ කියන්නේ 2016 අපි කරපු අරගලයක ප්‍රතිඵලයක් විදියට රුපියල් 10000කින් වැටුප් වැඩි කරා. ඒක කොටස් කොටස් වශයෙන් තමයි දුන්නේ. 2020 තමයි සම්පූර්ණ වෙන්නේ. එතකොට ඔය අතරමඟදී විශ්‍රාම ගිය අයට 2020 විශ්‍රාම ගිය ආසේ සලකලා විශ්‍රාම වැටුප ලැබිය යුතුව දෙනවා. නමුත් ඒක දැන් අත්හිටවලා කප්පාදු කරලා දාලා දෙනේ. ඒ නිසා මේ වෙනකොට රට පුරාම විශ්‍රාමිකයා පාරට බහලා අරගල කරන උද්ඝෝෂණ කරන තත්ත්වයකට පත් වෙලා තිබෙනවා. කොයි අරගලේ කොතන තිබ්බත් අයුක්තියකට පත් වෙච්ච ජනතාව වෙනුවෙන් ඒ සටනත් එක්ක ඒ අරගලයත් එක්ක අපි හැමදාම හිටියා. මේ අරගලයත් එක්කත් අපි එහෙම ඉන්නවා. මේකත් සටනක් හැටියට බාර ගන්න ඕන. දැන් ඡන්ද සටන එක සටනක්, මේක තව සටනක්. මේ සටන ඡන්ද සටනත් එක්ක බද්ධ කරලා මේ එළිය අරගලේ පාර්ලිමේන්තුව ඇතුළට ගෙනියන අරගලයක් බවට පත් කරන්න නම් අපි හිතනවා මේ විශ්‍රාමිකයන්ටත් අයුක්තියට අසාධාරණයට පත් වෙච්ච අයටත් මාලිමාවෙන් වැඩි වැඩියෙන් පාර්ලිමේන්තුවට යවන්න වෙනවා. සමගී ජනබලවේග රජයේ ස්ථාපිත වූ වහම වත්මන් රජය විසින් කප්පාදු කරනු ලැබූ රාජ්‍ය සේවකින්ගේ සහ විශ්‍රාමිකින්ගේ සියලුම දීමනා යළි ලබා දීමට කටයුතු කරන බව සමගී ජනබලවේගයේ මහනුවර දිස්ත්‍රික් අපේක්ෂක ලක්ෂ්මන් කිරියල්ල මහතා පවසනවා. මහනුවර ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වමින් ඒ මහතා මේ බව පැවසුවා. රජයේ සේවකයන්ට සහ විශ්‍රාමිකයන්ට මම දැනුම් දෙන්න කැමැති මේ රජය විසින් කප්පාදු කරලා තියෙන සියලු දීමනාවන් ගෙවීම අපි කරනවා කියලා. සමගි ජන බලවේගයේ රජයක් බලයට පත් වුණාම ඒ කප්පාදු කරලා තියෙන සියලු ගෙවීම් රජයේ සේවකයන්ගේ විශ්‍රාමිකයන්ගේ අපි නැවත ස්ථාපිත කරනවා කියලා මේ අවස්ථාවේදී පැහැදිලිව කියන්න පුළුවන්. 2015 යාපාන රජයේ බලයට පත් වුණායින් පස්සේ අපි රජයේ සේවකයන්ට ගරුත්වයෙන් සැලකුවා. ඔවුන් ඉන්ලන්ඩේවත් ඇතුව අපි රුපියල් 10000ක පරිවැටි කිරීමක් කෙරුවා. සම්භාවනීය පිරිසක් හැටියට අපි සැලකුවා. මේ ආණ්ඩුව බලයට පත් වුණා විතරයි ඔවුන්ට ලැබෙන අතිරේක දීමනා සියල්ලම කප්පාදු කළා. බෝලික පඩිය විතරයි හම්බ වෙන්නේ. දැන් ගෝඨාභය රාජපක්ෂ මහත්තයා පත් වෙලා මාසයක් යනකොට කියනවනම් රජ්‍ය සේවකයන්ට මාසික පඩිය පරිත්‍යාග කරන්න කියලා. ඒකෙන්ම පේනවා මේගොල්ලන්ගේ ආර්ථික කලමනාකාරීත්වය. මම පැහැදිලිව කියනවා රජයට 113 හම්බ වෙන්නේ නැහැ. ඒක ගලේ කෙටුව වගේ ස්ථිරයි. තව මාසයක් තියෙනවනේ. තව මාසයක් තියෙනවනේ කැම්පේන් එක. මේ මාසයේ මේ ආණ්ඩුව තව තවත් අසරණ වෙනවට කිසිම සැකයක් නැහැ. කොවිඩ් වසංගතයත් සමග ගෘහස්ථ පාරිභෝගිකින්ට සිදු වූ අපහසුතා වළක්වා ගැනීමට මාර්තු සහ අප්‍රේල් මාසවල විදුලි බිල්පත් සඳහා සහන ලබා දීමට රජය පියවරගෙන ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හම්බන්තොට දිස්ත්‍රික් අපේක්ෂක අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී කෝවිඩ් තත්ත්වය නිසා විදුලි බිලේ යම් වැඩිවීම පිළිබඳව චෝදනා එල්ල වුණා. ඒ අනුව අද මම කැබිනට් පත්‍රිකාවකින් ඉදිරිපත් කරා යෝජනා කීපයක්. ගෘහස්ථ විදුලිය පාවිච්චි කරන සියලුම විදුලි පාරිභෝගිකයන්ට සහනයක් ලබා දීමේ කටයුත්ත මුදල් අමාත්‍යාංශයේ නිර්දේශයත් සහිතව අපිට තාමත් කඩිනමින් ලබන සතියේ බොහෝ දුරට අපිට වාර්තාව ලැබෙයි. මාර්තු සහ අප්‍රේල් මාසේ බිල් වල තමයි වැඩිවීම තියෙන්නේ. ඇයට අනිවාර්යම සියලුම දෙනාට යම් සහනයක් ලැබෙන බව මට මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්න පුළුවන්. විශේෂයෙන්ම අඩු ආදායම් ලාභීන්ට වැඩි සහනයකුත් ප්‍රතිශතයකින් වැඩි ප්‍රමාණයකුත් අනිකුත් අයට සියලුම දෙනාටත් ඒ සහනය ලැබෙනවා. යම් ගෙවීමේ අපහසුතා තියෙන අයට යම් ගෙවීමේ කාල සීමාවකුත් ලැබෙයි. ඒ වගේම ඒ කාලය ඇතුළත විදුලිය විසන්ධි කිරීමක් සිදු වෙන්නේ නැහැ. ඒකම අපි ඉල්ලා සිටිනවා. ඒ වුණත් විදුලි පාරිභෝගිකයන්ගෙන් තමන්ට හැකි පමණින් බිල්පත් ගෙවන්න කියලා. විපක්ෂයේ මැතිවරණ ප්‍රචාරණ කටයුතු මර්ධනය කිරීමට පමණක් මැතිවරණ නීතිය ක්‍රියාත්මක වන බව සමගි ජනබලවේගයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක මුජිබ රහමාන් මහතා පවසනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් ජනාධිපතිතුමා යන කැම්පේන් වල නිරෝධාන නීතිත් නැහැ, මොකුත් නැහැ, මීටරේ දුරස්ථභාවයත් නැහැ. ඔක්කොම එකට පොදි ගහලා ඒ රැසීම් වල ඉන්නවා. අපි රැසීමක් තියන්න, වතුර රැසීමක් තියන්න ගියාම තමයි මේ මීටරේ දුරස්ථභාවය තියෙන්න ඕනේ. 100ක් ඉන්න පුළුවන්. ඒ වගේ කරුණු කාරණාවල් නොය මේ මැතිවරණ නීති රීති අරහා අපිට බලපෑම් කරන්න තමයි දැන් මේක යොදාගෙන තියෙන්නේ. මේකෙදි තාම පැහැදිලිව අපිට පේනවා එහෙමනම් මේ මැතිවරණ නිර්දේශ එක පාර්ශ්වයකට විපක්ෂයට පමණක් සීමා කොටක් තිබල තිබෙන. ඒකේ ඉතින් මං හිතනවා බලවත් අසාධාරණයක් වගේම මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී හා මේ ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සාධාරණත්වයෙන් පවත්වීමට තිබෙන බාධකයක්. අපි මැතිවරණ කොමසාරිස්තුමාටත් කියනවා අවශ්‍ය නීතිමය පියවර ගන්න. ඔබතුමාට අපේ ආණ්ඩුව කාලේ ඔබතුමාට ලොකු හයියක් තිබ්බා. අපේ වැඩේ නැවැත්තුවා. අපි ඔබතුමාට කීකරු වුණා, අවනත වුණා. නමුත් අද මේ රජය අද
මැතිවරණ නීති අමු අමුවේ කඩමින් තමුන්ට හිතවතුන්ට මුදල් ආධාර ලබා දෙමින් කටයුතු කරනවා මැතිවරණ ව්‍යාපාරය ගෙනියන්නේ අපි දැක්ක පහුගිය දවසේ 115ක් තියෙන ජේෂ්ඨ පුරවැසියාගේ තැම්පතුවල පොලිය 108ට බැස්සුවා එහෙනම් ජේෂ්ඨ පුරවැසියලත් අද මහපාට බහිඳ සිද්ධ වෙන යුගය මේ ඡන්දයස්සෙම රාජපක්ෂ රජයේ උදා කරා කියන එකත් මම විශේෂයෙන්ම සඳහන් කරනවා මේ රජයේ මැතිවරණයක් තියෙන වෙලාවේ මෙහෙම හැසිරෙනවා නම් මේ ජනතාවට හිතා ගන්න පුළුවන් මැතිවරණයෙන් පස්සේ මේ රජයේ කෙසේ සැරසෙයිද කියන එක ආණ්ඩු බලය දුන්නොත් උදැසන පුවත් විකාශය අවසන් තව තුනසුම් පුවත් දැනගැනීමට පිවිසෙන්න ලංකාවේ අංක 1 සිංහල වෙබ් අඩවිය www.sietanews.lk අපගේ වෙබ් අඩවියට ජලිත හමුවෙමු මධ්‍යම පුවත් විකාශයත් සමග ඔබට සුබ දවසක්